hours. I want another Tavisudanam, Dawasa Kalina Sanga, the ticket. If you know that, there was our son can go among the ticket, the Roshan negative. Today, Uber then Hundam Tabadano, Roshan, Chandana, Suranga, Mikandam, Jana Sunna, Sandha Sabag in Hilino, Tajangani, but then a Gamin Gamatapi Hill, Gami Janata, Uber, Saibalagan, Sudanam, the Makin, Kavagimatamai, Gamin Gamataki Hilla. Maharaja Ayatana Vedwin, Ivagin Tamay Api Ratavin Win, Janata Saiban, Saibalagan of Kinek Kadapit Tekatuna, I want to Pilgano, no? J.Sri Ranga, Vasha Madi Tunin, Apit Tekatun Honamadi, Nikogin Tamay, Bainatura de Ganakataka, no? In Sapi, other Utara Danakara, Jana Suna, Neveni, Vadamuluak, Elia Natra Turedi, Atulin the Ganematami, Medria to Vinagin, Api, Apitavinima, the Kinakin Kataka, and Ivagin Tamay, without the good deliberate of the Aradanakara, Chari Mahim, Mendis, Tuma. බොහෝ වෙලාවට දූෂණ විරෝධී දේවල් පිළිබඳව කතා බහ කරා ජනතාව සයිබලගන්න පිළිබඳව කතා බහ කරා යහපාලනය වෙනුවෙන් කතා බහ කරා ඔව් ආණ්ඩුව හදන එක විතරක් නෙවෙයි අපිට හරි දේ ලබා දෙන්න කොහොමද කියන එක ගැනයි ඔහු කතා බහ කරේ ඊයේ දවසේ උඩට මට කැතිය අපි අවසන් කරා දවස් වැඩසටහන සිද්නි චන්සේ කරත් සංජීව රණතුංග ගත්ත එකක් කතා බහ කරන ගමන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මොනවද කරන්න ඕන ජනතාව වෙනුවෙන් කියන එක ඔවුන්ගේ පැහැදිලි දේවල් ඔවුන් කොහොමද ඉදිරිපත් කළ යුත්තේ ජනතාව කියන එක පිළිබඳව මේ සිද්නි පැහැදිලිව කතා බහ කරා. ඒ වගේම මම මතක් කරා ජේසුරි රංගා මීට කලින් අපිට කියපු කාරණාවක් දරුවන් සම්බන්ධයෙන්. මම කැමතියි රංගා මෙතනින්ම ආරම්භ කරන්න. මොකද ආචාර්යතුමාත් ඉන්න නිසා අපේ දරුවන් පිළිබඳව කතා බහ කරන එක අපිට කවදාවත් නවත්තන්න බැහැ. රටේ ජනතාව මේ වෙලාවේ දරුවන් ගැන හිතලා තමන්ගේ ඡන්දය පාවිච්චි කළ යුතුයි. අපි අනාගතය ගැන හිතලා තමන්ගේ ඡන්දය පාවිච්චි කළ යුතුයි. අපි ජනාසුනේ දිගින් දිගටම සූදානම් වෙන්නේ ජනතාව සයිබල ගන්නට ඒක නිසා. ඔබ දමිළ ජාතිකයෙක්. අපේ රටේ ගොඩක් වෙලාවට සිංහල දමිළ ගැටලුවක් තිබුණා කියලා මිනිස්සු කතා කරන්න ගත්තා. හැබැයි ඔබ දිගින් දිගටම එහෙම ගැටලුවක් නැහැ. ඔබ පෙන්වලා තිනවා. අපි හැමෝමත් එක්ක එකට ජීවත් වෙන්න පුළුවන්. අපි හැමෝම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හැමෝම එක රටක් විදිහට ශ්‍රී ලාංකික පරපුරක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් කියන එක. මම කැමතියි ඔබ කිව්වා ආගම් ජාති මේව කිසිම දෙයක් අවශ්‍ය නැහැ. පුළුවන් තරම් භාෂා ඉගෙන ගන්න. එතකොට අපේ දරුවන්ට ඉස්සරහට යන්න පුළුවන් කියලා මම කැමති එතනින් ආරම්භ කරන්න මේ ජනසුනත් එක්කම ජනසුන වැඩපිළිවෙලයි ඔබගේ අදහසයි දෙක සම්බන්ධ වෙන්නේ කොතනද කියලා. දැන් අපි ඇත්තට ඉස්සර ඕ ලෙවල් කරලා හිතන්නේ අපිට හොඳ රිසර්ච් එකක් අවිලා අපිට ඒ ලෙවල්ට යන්න ඕන. ඒ ලෙවල් කරනකොට හිතන්නේ අපි විශ්වවිද්‍යාලයට යන්න ඕන. එතකොටත් අපි හිතන්නේ කොහෙද හිටියද ලංකාව කොහෙද හිටියද අපි කොළඹ විශ්වවිද්‍යාලයට යන්න ඕන කියලා හිතනවා. ඒක තමයි අපිට පේරාදෙණිය විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය යන්න ඕන. නමුත් අද බලන්න අපේ කොළඹ විශ්වවිද්‍යාලය සහ ජයවර්ධන විශ්වවිද්‍යාලය ලෝකේ රෑන්කින් එකේ අපි කොහෙද ඉන්නේ? ඒක තමයි බලන්න ඕනේ. දැන් අපි ඉන්ඩිපෙන්ඩන්ට් එක අපේ ගන්න කොට 1947 එකේ ආසියාවකින් අපේ ඉකොනොමි එක 3rd. ආතික අපි 3 වෙලා තිබ්බේ. ඒ වෙලාවත් අපේ කොළඹ විශ්වවිද්‍යාලය තිබ්බා උඩට. දැන් චීන විශ්වවිද්‍යාලය එනවා, ඉන්දියන් විශ්වවිද්‍යාලය එනවා. දැන් අපේ ලංකාව කට්ටිය කියලා බූටාන්, බංග්ලාදේශ කියලා ඉගෙන ගන්නත් සූදානම් වෙලා තියෙනවා මේ මෙඩිසින් එක. ඒ තරමට අපි කියලා තියෙනවා. නමුත් මේකට අපි අනිවාර්යම දැන් අපි ගරු කරන්නේ අපි අද වුණත් ඔබතුමා ලොකු තනතුරට එන්න පුළුවන්. මම ලොකු තනතුරට එන්න පුළුවන්. අපේ ප්‍රොෆෙසර් ආචාර්යතුමා වෙන තනතුරට එන්න පුළුවන්. නමුත් අපිට ඒ ලෙවල් එකෙන් ඕ ලෙවල් එකෙන් කියපු අපි දැක්කම මේ මාස්ටර් එකෙන් සර් කියලා අපි කතා කරමු. වෙන කටිට අපි කියන්නේ නැහැ සර් කියලා. ඒක දැන් අපි රස්සාව වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ සර් කියන වචන අපි වෙනස් වෙන්නේ නැහැ. ඒක විශ්වවිද්‍යාලය ආචාර්ය වෙන්න පුළුවන්. ස්කූල් එකෙන් ඉන්න ප්‍රින්සිපල් වෙන්න පුළුවන්. නැත්නම් ටීචර් වෙන්න පුළුවන්. නමුත් අදේ රටේ ඒකට වැඩපිළිවෙලක් තියන්න ඕන. ඒකට වැඩපිළිවෙලක් මම හිතන්නේ නැහැ. දැන් තියන්නේ එඩ්යුකේෂන් සිස්ටම් එක තියන්නේ ඇමතිලා වෙනස් වුණ ගම ඒ සිස්ටම් එකත් වෙනස් වෙනවා. ලලිතතුමාලි ඇමතිතුමා වෙන්න ඉස්සරහ එඩ්යුකේෂන් මිනිස්ටර් වෙන්න ඉස්සරහ සබ්ජෙක්ට් 8යි ඕ ලෙවල් එකේ. ඒතුමා ආපු ගමන් සබ්ජෙක්ට් 6යි. එයා ඒතුමා අවුරුද්දක් හිටියේ මේ ඇමතිතුමා වෙලා. එතකොට අවුරුද්දෙන් එතකොට ඒකට පස්සේ ඒ ලෙවල් ආපු කඩේ. ඒ කියන්නේ හරියට මම හිතන්නේ 1988 ඒ ලෙවල් ගත්තේ ඕ ලෙවල් ගත්තේ සබ්ජෙක්ට් 6යි. 1987 ඕ ලෙවල් ගත්තේ ඒ කියන්නේ සබ්ජෙක්ට් 8යි. එතකොට ඒකලං අහනවා මට 60 කියලා කිව්වොත් සබ්ජෙක්ට් එකක් ෆේල්ද මල්ලි කියලා අහනවා. එතකොට දැන් අපිට මේ ඇමතුමා කෙනෙක් ආවලා ඇමතුමා මල්ලි ආ වෙනස් කරා. ඒකට දැන් බලන්න බන්දුල ඇමතුමා පටන් ගත්තා මේ 1000 ස්කූල්ස් කියලා. ඒක අවුරුදු 9ක් ඩිස්කස් කරා පාර්ලිමේන්තු එකේ. කොමිටි හැදුවා. දැන් ඒකට වෙච්ච දේ දන්නේ නැහැ. එතකොට මේකේ ඒකයි දැන් මේකේ තියෙන ප්‍රශ්නය දැන් এডুকেෂන් සිස්ටම් එක ගත්තොත්. අයි අපි හිතන්නේ නැත්තේ කොළඹ විශ්වවිද්‍යාලය හරි මොරටු විශ්වවිද්‍යාලය හරි පිකට් කරනවා. ඒක හරි. පෙරටුගාමි හරි ජේ.යු.පී. හරි කවුදරේ කෙනෙක් කරගෙන පැකට් කරනවා. නමුත් මේ සිලබස් එක වෙනස් කරලා අපි වෙන විශ්වවිද්‍යාලයකට තරඟ කරන්න පුළුවන් මට්ටමට ගේන්න. ආ ඉදිරියට යන්න ඕන අනිවාර්යම. මම ඉස්සර ඔබතුමාත් මතක කරපු විදියට දැන් මම කිව්වේ අපේ කැම්පස් එක කොළඹ කැම්පස් එක ඉංග්‍රීසි මීඩියම් කරපු කොට.
අදත් ඒගලන් දරුවලා ඔක්කොම දහලා තියෙන ඉන්ටර්නැෂනල් ස්කූල් වලට. නමුත් ඒගලන්ගේ පඩි 1 මිලියන් 2 මිලියන් ලංකාවේ. නමුත් මමත් එක්කම සිංගල මීඩියම් කරපු කට්ටිය මම කිය සුසිල් කියලා ඉන්නවා අන්තරදපුර ඇසිස්ටන්ට් ස්ටේෂන් මාස්ටර්. මුගේ පඩි 35යි. නමුත් මමත් එක්ක හිටපු තව කෙනෙක් මම දැන් DOCS එකේ ඉන්නවා හෙඩ් ඔෆ් ලීගල් එකේ සමත් එක්ක හරි වසංගා ඒගලන්ගේ පඩි ඔක්කොම තියෙන ඩ්‍රයිවර්ස්ලා කියලා ඔසක 50,000 ඉංග්‍රීසි මීඩියම් කරේ. ඉංග්‍රීසි මීඩියම් කරේ. නමුත් ඒ වාගේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වාගේ ඉංග්‍රීසි මීඩියම් කරපු කීප දෙනෙක් ජෝන් කීස්ගේ වයිස් චෙයාර්මන්, හේලිස්ගේ වයිස් චෙයාර්මන් ඩයලොග් එකෙන් ලොකු තනතුරක ඉන්නවා. නමුත් සිංගල් මීඩියම් කරපු කඩිට ඒ තනතුරේ යන්න බැරි වුණා. හැබැයි එකම අධ්‍යාපනය. එකම ඩිග්‍රී, එකම විශ්වවිද්‍යාලය. එතකොට මේකයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ පාඩම හදාගන්න අපි කරන්නේ. නමුත් අද වුණත් බලන්න. දැන් සිටි වල ඉන්ටර්නැෂනල් ස්කූල්ස් එනවා. අයි ගම්බල නැත්තේ. ඒකලන් ඇත්තට දුප්පත් ළමයලට ඕවගේ මේකෙන් ගිහිලා ලක්ෂ 2ක්, ලක්ෂ 3ක් දීලා ඉගෙන ගන්න බෑ. එතකොට ඒකලන් මොනවද කරන්නේ? ඒකලන් දරුවලා තාමත් පාඩු වෙනවා. සල්ලි තියෙන මිනිස්සු පුළුවන් ජාත්‍යන්තර ස්කූල් එකකට ගිහිලා ඉගෙන උඩට එනවා. මේ නිතරම ජේසුරි රංගා ඔබට පවසන දෙයක්. මේ නිතරම අපි දවස තුලින් ඔබට ඉදිරිපත් කරන දෙයක්. ආචාර්යතුමනි, දැන් ඔබේ වාරය. මොකද අපි මේ හැමදේම කරන්නේ රටේ දරුවන් වෙනුවෙන්. අපේ රටේ අනාගතය ගැන රටේ දරුවෝ. මෙතුමා කියපු කාරණාවත් එක්ක ඔබ එකඟ වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. මොකද හිතන්නේ මේ කාරණාව ඇත්තද? ඉංග්‍රීසි මාධ්‍යෙන් ඉගෙන ගන්න ළමයින්ට අවස්ථාවක් වැඩි කියන කතාව ගැන ඔබ එකඟද, විරුද්ධද? මොකද ගෝලීය භාෂාව විදියට ඉංග්‍රීසි භාෂාවෙන් හරියට නිපුණත්වය ලබා ගන්නා වූ කෙනෙකුට විශේෂ තැනක් ලැබෙනවා කියන එක ඉන්දියාවේද, චීනයේද, බුරුමයේද, ඕනම රටක ඒක ගැන අපි වාද කිරීම නෙවෙයි කළ යුත්තේ. කොහොමද මේ රටේ දරුවන්ට, සියලුම දරුවන්ට දිස්ත්‍රික්ක 25ක පළාත් 9ක සියලුම දරුවන්ට මේ ඉංග්‍රීසි අධ්‍යාපනය සමානාත්මතාවයෙන් යුතුව දෙන්න කියන කාරණාව මේ රටේ පාලකයන්ට තේරුණාද නැද්ද? තමන්ගේ දරුවන් මේ ඇමතිවරු, මේ මන්ත්‍රීවරු, ලෝකුත් ප්‍රභූ තැම්බල ඉන්නා උදවිය තමන්ගේ දරුවන්ට දෙන්නේ මොන විදිය අධ්‍යාපනයක්ද? මොන විදිය පාසල් වලටද මේ උදවිය යවන්නේ? ඒ තමන්ගේ දරුවන්ට දෙන්නා වූ අධ්‍යාපනය මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට දෙන්නේ කවදද කියන එක තමයි අපි මේ රටේ පාලකයන්ගේ එක්සත් ජාතික පක්ෂය වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා, ජනතා විමුක්ති පෙරමුණ වේවා, මේ කිසිවෙකුගේ අපිට අහන්න තියෙන ප්‍රශ්නය, එක ප්‍රශ්නයක්. ඔබ කවදද තමන්ගේ දරුවන්ට දෙන්නට බලාපොරොත්තු වෙන අධ්‍යාපනය සාමාන්‍ය දරුවන්ට දෙන්නේ? ඔය දේශපාලඥයන් පැත්තෙන් ඔබතුමා කතා කරන්නේ දේශපාලනය පැත්තෙන්, දේශපාලඥයෝ දරුවන්ට මේව හරියට දෙනවද නැද්ද? අනෙක් කාරණාව, දැනට දරුවන් විදිහට ගියපු ළමයි, ළමයි විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයට ගියපු ළමයි, ඔවුන් විශ්වවිද්‍යාලයෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ එළියේ. වසර 3ක තියෙන කෝස් එක, එහෙම නැත්නම් මේ පාඨමාලාව අවුරුදු 5යි 6යි ඒ වගේ වෙනවා. මොකද හේතුව දේශපාලනයේම අතපොවල මේ ළමයිව වෙන වෙන තැන්වලට යවලා තියෙන්නේ. අද අපේ දෙමව්පියන්ට කියන්න බැරිද දරුවන් වෙනුවෙන් මෙන්න මේ දේ කරන්න කියලා? දරුවන්ට කියන්න බැරිද ඔව් ඔබ ඉගෙන ගන්න ආරම්භ කරන්න කියලා? මේ දේ අපිට වෙනස් කරන්න බැරි වෙයිද? ඔය දරුවන් විශ්වවිද්‍යාල දරුවන් ඔබ කියන විදිහට සෑහෙන වේලාවක් තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට යොදවනවට වඩා වෙනත් රටේ ප්‍රශ්න ගැන කතා කරන්නට යොමු කරනවා. ඇත්තෙන්ම ඒක හරිය සමාජ වේලාවට හරියට අර කිරිහාමි අතුරුඩේ ඉඳගෙන අත්ත කරපුවාගේ වෙලා. ඒ කියන්නේ තමන් මිනිසුන් බවට පත්වන්නේ නැතුව සමාජයක් වෙනස් කරන්නට පුළුවන් කමක් නැති බව තේරුම් ගන්නේ නැතුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දිගින් දිගටම දැන් වෛද්‍ය පීඨයේ දරුවන් වගේ දැන් තමන්ගේ අධ්‍යාපනය පරදුවට තබලා වෛද්‍යවරුන් විදියට සාමාන්‍ය ජනතාවට ගිහිලා සේවය කරන්නට තිබෙන ඒ වගකීම හරියට තේරුම් ගන්නේ නැතුව දැන් මාස 8ක් තිස්සේ කාලේ නාස්ති කරා වගේ වැඩ. ඉතින් හොඳ තැනකින් මම යනවා ප්‍රධාන ප්‍රවෘත්ති ශිෂ්‍ය පාඨයට. නැවත වතාවක් මම ඔබතුමාට මේ දීප් කරන් දෙන්න කැමතියි. අපි රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ශිෂ්‍ය පාඨයට යොමු වෙමු. ඉතින් අනතුරුව නැවත වතාවක් මේ ළමයි කරන වැඩේ හරිද නැද්ද කියලා කතා කරන සූදානම් මේ විද්වත් දෙපළත් එක්ක ප්‍රධාන ප්‍රවෘත්ති ශිෂ්‍ය පාඨයට. දවස අද අපි දවස වැඩසටහන සමග නැවතුණාට වන්නේ ජේසුරි රංගා සමගින් අපි ආචාර්ය මහින් මෙන්ඩිස් මහත්මත් එක්ක කතා බහ කරන්නේ. මම ඔබතුමාගේ කතාවට බාධා කළා ඒ ප්‍රධාන ප්‍රවෘත්ති ශිෂ්‍ය පාඨයට ගියේ. ඒ අතරතුරදී රසවත් කතාවක් ගියා මේ රංගා මාතෘකාව ගැන කියනවා. ඒක ඇමතිවරයෙක්ගේ පුතෙක්, මන්ත්‍රීවරයෙක්ගේ පුතෙක් හොයලා දෙන්න කොළඹ විශ්වවිද්‍යාලයේ වෙන කොහේ හරි ඉන්නවා. එහෙම නැත්නම් රජයේ පාසලක ඉගෙන ගන්නවා. මේ ගොඩක් අය ඉගෙන ගන්නේ වෙනත් පාසල්වල. මම කැමතියි ඔබතුමාගේ කතාව දික් කරගෙන යන්න. ඔබ මේ රටේ නායකයන් සංවර්ධන ආකෘතියක් විදියට තමන්ගේ දරුවන්ට, තමන්ගේ පවුල සම්බන්ධව
අනුගමනය කරන්නා වූ ආකෘතිය පොදු ජනතාවගේ දරුවන්ට දිය යුතුයි කියන මූලික තර්කය තමයි අපි හිටියේ. ඒක UNP කාර්යයන්ට, UNP නායකයන්ටද, ශ්‍රී ලංකා නායකයන්ටද, මේ සකල සිළු නායකයන්ට අපි කියන්න ආවේ. තමන් අහිංසක මිනිසුන්ට එක ආකෘතියකුත් තමන්ගේ දරුවන්ට තව ආකෘතියක තවත් ආකෘතියක් නොදිය යුතුයි. මේ විදිහට විහිළු කරන කාලය සහමුලින්ම නතර විය යුතුයි. දැන් සූදානම් වෙන්න ඕනේ මේ විහිළු කරන කාලය නවත්තන්න. රංග, ඔබ දමිළ ජාතිකයෙක් විදිහට දමිළ ජනතාවටත් මේ පහසුකම් මේ විදිහට ලැබෙනවද? සිංහල ජනතාවට ලැබෙන පහසුකම් ලැබෙනවද? නැත්නම් ඔබ ඔවුන් වෙනුවෙන් සටන් කරලා තියෙනවද? නැත්නම් මේ මෙහෙම පහසුකම් ලැබෙනවා නැති කියන කතාව නෙවෙයි තියෙන්නේ. මොන වගේ පහසුකම්? මේ දැන් අධ්‍යාපනයේ පහසුකම් ටික සිංහල ජනතාවට ලැබෙන, නැත්නම් මේ මන්ත්‍රීවරුන්ගේ ළමයින්ට ලැබෙන දේවල් ටික ලැබෙනවද? නෑ, එතනත් වෙනස නෑ. දැන් සම්බන්ධකගේ දරුවලා ලංකාවේ ඉගෙන ගන්න නෑ. ඒකලා ඉගෙන ගත්තේ ඉන්දියාවේ. හරිද? මාවෙසේන රාජාගේ පුතාලා ඉගෙන ගන්න ලන්ඩන් එකේ. හරිද? ඒකෙන් ලොකු වෙනසක් නෑ. ආනන්ද සංගරගේ පුතාලා ඉන්නේ කැනඩාව වල පාර්ලිමේන්තු මන්ත්‍රී. හරිද? එදෙන වෙනසක් නෑ. දේශපාලනය කියනකොට එදෙන දෙමළද සිංහලද කියලා වෙනසක් නෑ. මුංගේ දරුවලා ඔක්කොම ඉන්නේ පිටරට. උදාහරණ වශයෙන් බලන්න මම ඔබතුමාට කතා කරේ දැන් බලන්න ෆින්ලන්ඩ් ඇන් නෝර්වේ. ස්කැන්ඩිනේවියන් කන්ට්‍රීස් තමයි ඉන්ටෙලිජන්ස් එකෙන් රිසර්ච් එකේ ටොප් එකේ ඉන්නේ. නමුත් ඒකලන් අවුරුදු 13 එකන් ඒක ළමයට කියන්නේ මේක ඉගෙන ගන්න. මේක ඉගෙන ගන්න කියලා කියන්නේ. ඒක නෝ ඕන එකක් ඉගෙන ගන්න. ඕන ස්පෝර්ට්ස් ඉගෙන ගන්න. ඒ වගේ දෙනවා මේ ඉන්ඩිපෙන්ඩන්ස්. අපි ඒක බලන්න ඕන. අපි නෝර්වේ ගේනවා මේට මේ සාම සාකච්ඡාවට. අපි ගේන්න ඕනේ ෆින්ලන්ඩ් ඉස්සලා මේ এডুকেෂන් සිස්ටම් එක කොහොමද වෙනස් කරන්නේ කියලා. ඒක අපේ ඒ සම්බන්ධ දැන් ඔයාලට ගාව සාක්වෙන් 10 5000ක් තියෙනවනේ. ඔයා මට 10ක් ඩොක්ටර්ට 10ක් දුන්නා නම් මේ අජතුමා මෙන්ඩිස්ට 10 දුන්නා නම් ඉතුරු වෙන්නේ කීයද? 3000. ඒ කියන්නේ සල්ලි දෙන්න අඩු වෙනවා. නමුත් এডুকেෂන් ටීචර්ස්ලා දෙන්න වැඩි වෙනවා. ඒ සම්පත් කියන්නේ අනික් කඩිට දෙන්න වැඩි වෙන සම්පත් තමයි এডুকেෂන් එක. නමුත් ඒක අපි ඉගෙන ගන්න ඕන. අද ඔයා බලන්න අයි විශ්වවිද්‍යාලගෙන ඇමතිලා කැබිනට් එක තීන්දුවක් ගන්න නැත්තේ. මම කියන්නේ මේ කැබිනට් නෙමෙයි ඉස්රායිල් කවුද ඇමතිලාගේ පුතාලා ඉන්නේ මේ කොළඹ විශ්වවිද්‍යාලයේ මොරටු විශ්වවිද්‍යාලයේ හරි. නෑනේ. ඒක මොකද මම හිතනවාද මේ මිනිස්සුලාගේ පුතාලාගේ ඩිග්‍රී නැහැ කියලා. පොතේ නෑනේ තියෙනවා. ලන්ඩන්, කැනඩා, ඇමරිකාවල තියෙන්නේ. අය ඒක යනන්නේ ලංකාව පාසලට. ඒක යන ඉන්ටර්නල් ස්කූල්. කෙලින් එතන ඉඳලා පැරසූට් එකේ යනවා පිටරටට. ද සාමාන්‍ය දරුවෝ විතරයි සිංහලෙන් ඉගෙන අරගෙන දෙමළෙන් ඉගෙන අරගෙන මේ විශ්වවිද්‍යාලයට ගිහලා ඒකට පස්සේ ඒක ලංගිලා පිකට් කරන්න මට රස්සාව දෙන්න කියලා. කියනවා දැන් ආර්ට්ස් එකට එකෙන් ඩිග්‍රී කරුවොත් වැඩක් නැහැ. ඔගොල්ලෝ අපි මොකද දෙන්නේ? මොකුත් දෙන්න බෑ. එහෙනම් ඩිස්ත්‍රික් එකෙන් කළුතර, මාතර, හම්බන්තොට, අනුරාධපුර, යහපන ඔක්කොම නම්බර් 1 වෙලා 4A සරගෙන 3A සරගෙන මෝ විශ්වවිද්‍යාලයට ආව පස්සේ. ඒව රස්සාව දෙන්න කියන්නේ. එහෙනම් අනේ දෙයියනේ කියන්නකෝ ආර්ට්ස් එකෙන් මෙච්චරයි අපි දහන්නේ. ආර්ට්ස් ෆැකල් දැන් ලංකාවේ තියෙන පාසල් ගන්න A grade, super grade, grade 2, grade 3. grade 3 එක තමයි science and maths නෑ. ලංකාවේ වැඩිම තියෙන ස්කූල්ස් සයන්ස් ඇන්ඩ් මැත්ස් නැතුව එක. ඒතර කොහමද මේ පළාතුල ඉන්න ළමයලා සයන්ස් ඉංජිනේර වෙන්නේ? කොහමද මේ පළාතුල ඉන්න ළමයලා මේ ඩොක්ටර් වෙන්නේ? එතකොට ඒකට ඩිමාන්ඩ් එකක් තියෙනවා නම් එතකොට අපි මෙඩිසින් ඉගෙන ගන්න ළමයාව අපි ප්‍රොමෝට් කරන්න ඕන වැඩි. ඉංජිනේරේ ඩිමාන්ඩ් එකක් තියෙනවා නම් ඒ අපි ඕන එකක් ආර්ට්ස් එක කරන්න කියලා කියනවා. පස්සේ ඒ ළමයලා කැම්පස් එකට යන්න පෙරටුගාමි ඒගලන්ත එක ඉඳගෙන පිකට් කරලා අවුරුදු 4ක් එළියේ ඉන්න ඕන. දැන් මේ දැන් 2017 A level ගත්තොත් විශ්වවිද්‍යාලය යන්නේ 2020. ඒකට පස්සේ 24 2024 ගේ ඉවර වෙලා ආවිල තව අවුරුදු 4ක් ඉන්න ඕන පිකට් කරන්න මට රස්සාව දෙන්න කියලා. මේ මිනිස් මේ ජීවිතේ මොනවද? හොඳයි මම කැමති අවසන් භාගයේ ඔබතුමාට යොමු වෙන්නට. ඊයේ දවසේදී සිඩ්නි චන්සේකරත් මේ කතාව ඉදගෙන කියනවා මේ දේශපාලඥයන් ජනතාවගේ හදගස්ම දන්නේ නැහැ. දැන් රංගද කියාගෙන ගියත් තමන්ගේ දරුවන් මේ දේවල් දන්නේ නැති නිසා ජනතාවගේ හදගස්ම උන් දන්නේ නැහැ. ඔබ තවසන් කරන සූදානම් මේ අන්තිම විනාඩි කිහිපය. ඔය ඉතින් හද ජනතාවගේ හද ගැස්ම දන්නේ නැත්නම් දේශපාලනය නොකළ යුතුයි. මේ උදවිය තේරුම් ගන්නට ඕනේ පොදු යහපත, common good, පොදු යහපත උදෙසා මිසක් තමන්ගේ පුද්ගලික යහපත සඳහා නෙවෙයි දේශපාලනය කරන්නේ. මේ උදවියට තිබෙන්නට ඕනේ දර්ශනයක්, පැහැදිලි අරමුණක්, අයිඩියා, අයිඩියල්ස්, අයිඩියොලොජි, මූලික සිද්ධාන්තය තිබෙන්නට ඕනේ. ඒ වෙන්නේ සිද්ධාන්ත තිබුණා අර ලීක්වාන් ජූලා, මහතිර් මොහමඩ්ලා, රයිට්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාත් ඌට ලොකු පින්තූරයක් තිබුණා. මම දැන් මේ එතරා දේශපාලන පක්ෂයක් පුම්බන්න කතා කරනවා නෙවෙයි. නමුත් සාමාන්‍ය ජනතාවගේ සංවර්ධන ක්‍රියාවලිය සියලු දෙනා දුප්පත් පොහොසත් භේදයක් නැතුව සියලු දෙනාගේ සංවර්ධනය කොහොමද සක්සාත් කරන්නේ
ඒ කාරණාව පිළිබඳව යොමු වෙන්නට ඕනේ පරාර්ථකාමී දැක්මක් තිබෙන්නට ඕනේ. හොඳයි අද දවස මෙතනින් අපි අවසන් කරනවා ජේසි රංග සමගින් ආචාර්ය මහින් මෙන්ඩිස් අපිත් එක්ක එකතු වුණේ ඔබට මතක් කරන්න කැමතියි අද දවසේදී ජනාසන තුලින් අපි ඔබව බලගන්නවන්නට ජනතාව බලගන්නට පෙළ ගැසුනේ සුරංග චන්දන මේ හැමෝම එකතු වෙලා ෂෙවාන්ලා ඒ වගේම තමයි රොෂාන් වටවල නෝම් ගිහිල්ලා තියෙන්නේ ජනතාව බලගන්නට ඔවුන්ට කියලා දෙන්නට හෙට දවසේදී මේ දෙපළත් එකතු වෙවි ජනසුන සමග ඇයි අපි මේ දේවල් කියන්නේ ජනතාව විදියට ඔබ අවධානයෙන් සිටිය යුතුයි නැත්නම් අපිට කැමති දේශපාලකයෝ හරියාකාරව අපි තෝරලා යුවේ නැත්නම් හෙට දවසේදී අපේ දරුවන්ට හොඳ කාලයක් උදා වෙන එකක් නැහැ අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳව අපි සිටිය යුතුයි එයයි රටේ අනාගතය බොහොම ස්තුතියි රාත්‍රී 7 ප්‍රධාන පෝෘතියක එකතු වෙන කියලා ආරම්භ කරමින් අපි ඔබ සමග ගන්නවා සුබ රාත්‍රියක් දේශීය